පඥානු හෝති. ඉද්ධි විඥාන ලැබෙනවා. දැන් ඉද්ධි විඥාන කියන්නේ අර චූලපන්තක හාමුදුරන්ටත් ලැබුණේ ඒකෝපිහුත්තා බහුදා හෝති. එකෙක් අර දහසක් මවන්න පුළුවන්, දහහක් එකෙක් කරන්න පුළුවන්, බහුදා හුත්වා ඒකෝපි හෝති. ඒ වගේම යාව බ්‍රහ්ම ලෝකෝපි කායන අර බ්‍රහ්ම ලෝක කරා වෙන නොයෙකුත් චක්‍රාවාට කරා හිටින් මනෝමය කායෙන් යන්න පුළුවන්. දිබ්බාය සෝත ජාතුව දුර තියෙන දේ සෝත ජාතුවෙන් අහන්න පුළුවන්. සෝත කියන්නේ කන. ඈත කතා කරන දේ ඇතම්ම දහස් ගානක් උනත් මෙතනින්නම් අහන්න පුළුවන්. විසුද්ධාය අතික්කන්ත මානසිකාය ඒ වගේම අධිමානසික ශක්තියක් දිව ඇස දිවකන මේ ඔක්කොම ලැබෙනවා. උබෝසත් දෝස උනාන්ති දිබ්බේච මානුසේච යේ දුරේ සන්තිකේවා. දුර ළඟ සියලු දේ ඒ ඉද්ධි විඥාන නිසා බලන්න පුළුවන්. ඒ වගේම පරසත්තානං පරපුද්ගලානං චේතසා චේතෝ පරිච්ඡපජාන තුන්වෙනි පුද්ගලයෙකුගේ බාහිර පුද්ගලයෙකුගේ හිත සිටිවිලි කියවන්න පුළුවන්. තුන්වෙනි පුද්ගලයෙකුගේ ඒ අවස්ථාවේ තියෙන හිත කියවන්න පුළුවන්. ඒ අනුව මේ ඉද්ධි විඥාන ලැබෙනවා මේ යෝගාවචරය. මේ ඉද්ධි විඥාන ලැබීමත් සමග මේ යෝගාවචරය තුල යම් වෙනසක් ඇති වෙනවා. මෙන්න මෙතෙන්දි ඇතිවන වෙනස අර මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ චිත්තේ චිත්තානුපස්සනාවෙන් සිදු වූ සියල්ල මෙතෙන්දි මේ පුද්ගලයා තුළ ඇති වෙනවා. දැන් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කායේ කායානුපස්සනාවට පස්සේ වේදනාසු වේදනානුපස්සනාව අර ආමිෂ වේදනාව නිර්ආමිෂ වුණා. දැන් මේකේ එහෙම එකක් නැහැ. මේකේ තියෙන්නේ නිකාමලාභී, අකිච්චලාභී, අකිසුරිලාභී. ඊට පස්සේ ඉද්ධ විඥාන ලැබලා ඊට පස්සේ අර චිත්තේ චිත්තානුපස්සනාවේ සිදු වූ පියවර අට එහෙමම අර වීතරාගං සරාගං චිත්තං වීතරාගං සදෝ සංචිත්තං වීත දෝසං වෙනවා. සමෝහං චිත්තං වී සමෝහං වෙනවා. සංකිට්ඨං චිත්තං විකිට්ඨං වෙනවා. මහග්ගතං චිත්ත අමහග්ගතං වෙනවා. සෞත්‍තරං වා චිත්තං අනුත්තරං වෙනවා. සමාහිතං අසමාහිතං වෙනවා. විමුත්තං වා චිත්තං අවිමුත්තං වා චිත්තං. අර චිත්තේ චිත්තානුපස්සනාවේ හැටියට මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තිබුණු සියලු දේ ඒ ආකාරයෙන්ම මේ යෝගාවචරය තුළ පූර්ණ වෙනවා. මේක මේ චිත්තේ චිත්තානුපස්සනාව නැතුව මගඵල ලබන්න බෑ මොන ක්‍රමයකටවත්. එතකොට මේ චිත්තේ චිත්තානුපස්සනාවෙදි තමයි අර වීතරාගී, වීතදේශී, වීතමෝහී තත්වයටපත් වෙන්නේ. ඒ අනුව මේ පුද්ගලයා මගඵල ලබන්නට සුදුසු පුද්ගලයෙක් බවට අංග සම්පූර්ණ අරහත් වහන්සේගේ ලක්ෂණ මේ පුද්ගලයා තුළ තියෙනවා. හැබැයි මෙතෙන්දි මේ කායගත සති සූත්‍රය කියන ආකාරයට ඊළඟට චිත්තේ චිත්තානුපස්සනාව පූර්ණ වූ යෝගාවචරයා තුළ ත්‍රිවිද්‍යාඥාන සාක්ෂාත් කරගන්න. බුද්ධ දේශනාවේ තියෙනවා ත්‍රිවිද්‍යාඥාන. හැබැයි අභිඥාලාභියෙකුටවත් අර ඉෂිවරයෙකුටවත් මේ ත්‍රිවිද්‍යාඥාන ලැබෙන්නේ නැහැ. ත්‍රිවිද්‍යාඥාන ලැබෙන්නේ අරහත් ඵලයට පත්වීමේදී. ඒ වගේම අරහත් ඵලයට පත්වෙන්නට ත්‍රිවිද්‍යාඥාන මහෝපකාරී වෙනවා. මේ ත්‍රිවිද්‍යාඥාන වලින් පළමුවෙන්ම ලැබෙන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒ කියන්නේ තමන්ගෙම පෙර විසූ කඳ පිළිවෙල. දැන් අර ඒක ඉද්ධි විඥානවල ආනිසංසයක් හැටියට පෙර විසූ කඳ පිළිවෙල දකින්න ලැබෙනවා. තමන්ගෙම
තමන් ආත්මයක් දෙකක් තුනක් හතරක් දහයක් පහළවක් විස්සක් තිහක් සීයක් දෙසියක් දාහක් අතීතයට යන්න පුළුවන් තමන් කොහේද ඉපදුනේ මොනවාගේ කෙනෙක් වෙලාද ඉපදුනේ ඒ සියලු දේ හරියට අර රූපාහිනියක දකින්න වගේ ඒ පුද්ගලයාට පුබ්බේ නිවාසානුස්සති ඥානය ලැබලා තමන්ගේම පෙරවිසූ කඳ පිළිවෙල දකින්න බලන්න පුළුවන්. මේ පෙරවිසූ කඳ පිළිවෙල දැකීමත් සමග ඒ පුද්ගලයාට චුති චුතූපපාද ඥානය චුතියයි උපතයි තමන්ගේ. තමන් එක්වරක් ඉපදුනා ඒ ඉපදුනේ සමහර විට රජ කෙනෙක් වෙලා ඒ රජුරුව කරපු වැඩ නිසා රජ වෙලා ඊට පස්සේ උපත ලැබුණා සියවරක් අර අපාය හතර අපාය මේ වගේ තමන්ගෙම පෙරවිසූ කඳ පිළිවෙල දකින්න ලැබෙනවා තමන්ටම ඒ එකවරක් රජවීම නිසා සියවරක් අපාය යන්න සිදු වූ බව දකින්න කොහොම හරි එකෙන් බේරිලා නැවත රජ වුණා නැවත අර කරපු වැඩ නිසා අපාය යන්න සිද්ධ වුණා මේ සියලු දේ තමන් පිළිබඳවම තමන් කරපු දේවල් අනුව තමන්ට හේතුඵල ධම චුතූපපාද ඥානයෙන් දකින්න ලැබෙනවා මේ පුබ්බේ නිවාසානුස්සති ඥානයයි චුතූපපාද ඥානයයි ලැබීමේ ප්‍රතිඵලයක් හැටියට මේ ආසව කය කරන ආසවක්කේ ඥානය තුන්වෙනි ත්‍රිවිද්‍යා ඥාන හැටියට සාක්ෂාත් කර. හැබැයි පුබ්බේ නිවාසඥානයයි චුතූපපාද ඥානයයි නැතුව ආසවක්කේ ඥානය ලැබෙන්නේ නැහැ. නමුත් අර මහසතර අධිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ මෙහෙම එකක් නෙමෙයි. එතන තියෙන්නේ අර බොජ්ජංග බව උදුරා දමන අංග සම්පූර්ණ කරගත්තාම ඒ අනුව අර ආශව කය වෙලා යනවා. රාගක්කය ද්වේෂක්කය මෝහක්කය කරනවා. මෙතින්දී පුබ්බේ නිවාසානුස්සති ඥානයත් දිබ්බචක්කු ඥානය එහෙම නැත්නම් චුතූපපාද ඥානයත් ලැබුණහම යෝගාවචරයා ආශවක්කේ ඥානය ලැබනවා ආශවානංකයා අනාශවන් චේතෝ විමුක්තිින් පඤ්ඥා විමුක්තිින් දිට්ටේව ධම්මේ සයං අභිඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහරති දැම්මිතන මේ පුද්ගලයා චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් දෙකම පූර්ණය කරගෙන දිට්ට ධම්ම සුකවිහාරවන දිට්ටේව ධම්ම ඒ මොහොතම ඒ වර්තමාන මොහොතෙම මගඵල ලබලා සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති ඒ අනුම අරහත් ඵලයටම පත් වෙනවා ප්‍රඥා විමුක්තිය පත්වීම කියන්නේ අරහත් ඵලය මේ ආකාරයට තමා මේ කායගත සති සූත්‍රයේ බුදුහාමුදුරුව දේශනා කළේ ඒ අනුම කායගතය භික්කවේ සතියා ආශීවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය ඉදමෝච භගවා අත්තමනාතේ බික්කු භගවතෝ වාසිතං අභිනන්දුන්ති මේක තමා බුදුහාමුදුරුව කායගත සත්‍ය සූත්‍රය සූත්‍රය දේශනා කරලා කෙනෙකුට මගඵල ලබන්නට නිවන් දකින්නට ප්‍රඥා විමුක්තියට පත්වෙන්නට අරහත් ඵලයට පත්වෙන්නට පෙන්වා දුන්න කියා දුන්න මග දැන් බුදුහාමුදුරුවෝ මේ කායගත සති සූත්‍රය මුල් කාලේ අර රජගහනුවර මගද රටේ ඉන්න මුල් කාලේ මුල් අවුරුදු 10ක් තුල 10ක් හෝ 11ක් යනකම් සියලු බොහෝ දෙනෙකුට බුදුහාමුදුරුවෝ නිවන් මඟ ඵල ලබන්නට අරහත් ඵල ලබන්නට දේශනා කළේ කියා දුන්නේ මාර්ගය පහදා දෙන්නට අනුගමනය කරන්නට කිව්වේ මේ කායගත සති සූත්‍රයේ තියෙන පිළිවෙත මාර්ගය මාර නමුත්
අවුරුදු 11කට පස්සේ බුදුහාමුදුරුව ඒ කායගත සත්‍ය සූත්‍රය දේශනා කිරීම නැවැත්තුවා. මේකට ලොකු බලවත් හේතුවක් තියෙනවා. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණු ඒ කාලේ රටේ එදා තිබුණු ආගම් බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන ආගම් 60 ගණනක් තිබුණා. ෂඩ් ශාස්ත්‍රවරු හිටියා. මේ අය බොහොම භාවනා කරලා බොහොම ධ්‍යාන ලැබලා අභිඥා ලැබපු ඉද්ධිපාටිහාරය පාන්න පුළුවන් ඉෂිවරු. දැන් ගයා කාශ්‍යප ගාව, නදී කාශ්‍යප, ජටිල කාශ්‍යප ගාව 80,000ක් හිටියා කියනවා ත්‍රිපිටකයේ තියෙන හැටියට ධ්‍යානලාභීන් අභිඥාලාභී. ඒ වගේම ඔය පංචවග්ගීය භික්ඛූන් උද්දක රාමපුත්‍ර අලාරකාලාම අසිත තවුසා මේ වගේ අය විතරක් නෙමේ කෝලිත උපතිස්ස පසුව සරියුත් මුගලන් බුදු දෙනත් මේ අනාර්ය ධ්‍යානයේ ධ්‍යාන ලැබූ අය. ඒ වගේම රටේ බහුලව හිටියා හැම තැනකම අනාර්ය ධ්‍යාන අභිඥාලාභී ධ්‍යානලාභීන් බහුලව හිටියා. ඒ සඳහාමයි ධ්‍යාන ලැබීම සඳහාමයි බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙනතුරු සියලු යෝගාවචරයන් කටයුතු කළේ. එකම පරමාර්ථය ධ්‍යාන ලැබීම. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ ගමන් බැරි වෙලාවත් එකපාරටම කිව්වා නම් ඔය ධ්‍යාන වලින් වැඩක් නැහැ. ඔය ධ්‍යාන මේ ඕන කරන්නේ මේ අරහත් පත්වයටපත් වෙන්න මගඵල ලබන්නයි ඕන කියලා. ඒක ඒ මිනිසුන්ට ඒ කාලේ හිටිය ධ්‍යානලාභින්ට අභිඥාලාභින්ට ඒක ගැලපෙන්නේ නැහැ. ඒක සුදුසු නැහැ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව ඒ අනාර්ය ධ්‍යාන අභිඥා ලැබූ සියලු දෙනාට ඒ අනාර්ය අරූපී ධ්‍යාන සහ අභිඥා උපකාර කරගෙනම ඒ ධ්‍යානම පාවිච්චි කරලා ඒ ධ්‍යාන ඒ අත්දැකීම අර ආර්ය ධ්‍යාන බවට පත් කරන්න පොඩි වෙනසක් කරලා නමත් වෙනස් නොකර එදා තිබුණේ ආනපාන ප්‍රාණයාම කසින පිරියම් ඒකම ආනපාන සති සමාධි භාවනා හැටියට වෙනස් කළා. වෙනස් කළා කිව්වා මෙන්න මේක කරලා බලන්න කියලා. ඒ අනුව බුදුහාමුදුරුව මුල් අවුරුදු 10 තුළ ඒ ධ්‍යාන අභිඥාලාභීන්ට මේ ක්‍රමය මේ පිළිවෙත කියා දීලා බොහෝ දෙනෙක් මගඵල ලැබුවා. ඔය පළවෙනි අවුරුද්ද තුළම ඉසිපතන ආරාමයේ සිඹස්තගල ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරලා නැවත හිරිවඩුන්නේ අර උරුවෙලා ජනපදයට බුද්ධත්වයට පත් වූ තැනට ආවා. ඒ කිට්ටුවමයි කස්සපගම තිබුණේ, අදත් තියෙන්නේ. ඒ කස්සපගමේ හිටිය ගයා කාශ්‍යප, නදී කස්සප, ජටිල කස්සපට පැහැදිලිව මේ ක්‍රමය කියා දීලා ඒ සියලු දෙනා වැඩි දෙනෙක් මගඵල ලැබුවා, අරහත් ඵලය ලැබුවා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව මුල් කාලේ බුදුහාමුදුරුවන්ගේ බොහෝ ශ්‍රාවකයෝ ඒ අභිඥාලාභී අරහතුන් වහන්සේලා බවට පත් වුණා. අනාර්ය ධ්‍යානලාභීන් අභිඥාලාභීන් අර අභිඥාලාභී ප්‍රඥා විමුක්තිය ලැබූ අරහතුන් වහන්සේලා බවට පත් වුණා. බැරි වෙලාවත් ඔය ක්‍රමය බුදුහාමුදුරුවෝ ඒ අයට නොකිව්වා නම් ඒ අයට ඒ ලබාගත් ධ්‍යාන වලින් පළක් හරියක් නැහැ කියලා තේරුම් ගත්තා නම් මේ ක්‍රමය එයාට ගැලපෙන්නට නොගැලපෙන්නට තිබුණා. ඉතින් ඒක නිසා මුල් අවුරුදු 10 තුළ බුදුහාමුදුරුව කායගත සත්‍ය සූත්‍රයේ තියෙන පාර පිළිවෙත මාර්ගය ඒ ලැබූ ධ්‍යාන මගපල් ලබන්නට සුදුසු විදිහට හැබැයි චේතෝ විමුක්තිය තිබුණා. ඒකම තියෙනවා. ඒක කියා දීලා ඒ පිළිවෙතට අනුව කටයුතු කරනකොට බොහෝ දෙනෙක් ඒක පිළි අරගෙන ඒ අනුව ගමන් කළා. අරහත්ත්වයට ප්‍රඥා විමුක්තියට පත් වුණා.
තවත් කොටසක් මේක පිළිගත්තේ නැතුව ඒ අය අසඤ්ඤතල වලට ගිහිල්ලා ඒ අය ඒ නේව සංඥා ආදී වූ අසඤ්ඤතල වලට ගියා. අවුරුදු 10ක් 11ක් යනකොට මේ ඥානලාභින් බොහෝම අල්ප වුණා. නැත්තටම වගේ නැති වුණා. ඊට පස්සේ කාටත් පොදුවේ පිළිගත හැකි විදිහට ඥාන නොලබාම ඥානවල වටිනාකමක් නොපෙන්වාම ඥානවල අවශ්‍යතාවයක් කිසිසේත්ම නැති බව පෙන්වලා දීලා මේ රාග බව, ద్వේෂ බව, මෝහ බව බව උදුරා දමන මාර්ගය පැහැදිලිව දේශනා කළා. එතකොට මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ මේ රාග බව, ద్వේෂ බව, මෝහ බව කියන කෙලෙස් මුල් තුන කෙලින්ම උදුරා දමන ක්‍රමය. හැබැයි එතෙන්දි තියෙන්නේ එකම ඒකායනෝයම් භික්කවේ මග්ගෝ ඒක එකයි. ඒක ධම්මෝ ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ පහ. ඒක වෙනස් කළේ නැහැ. හැබැයි එතෙන්දි ආනපාන සති සමාධිය වඩලා එතෙන්දි සතර සතිපට්ඨානයයි පූර්ණය කරගන්න. සත්ව බොජ්ජංගයි පූර්ණය කරගන්න. දින්නම් පලානං අධිගත. නමුත් අතන කායගත සතිය එහෙම එකක් නැහැ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව ඊට පසුව ඒකායන මාර්ගය හැටියට නිර්දේශ කළේ මතු අනාගතයට මඟඵල ලබන්නට නිර්දේශ කළ ක්‍රමය තමා මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ තියෙන ක්‍රමය. ඒ නිසයි බුදුහාමුදුරුව අවුරුදු බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 11කට පස්සේ නැවත අවුරුදු 35ක් යනතුරු කිසි දවසක කායගත සති සූත්‍රය දේශනා කරලා තිබුණේ නැහැ. මේ ජේතවනාරාමයේදී මේ මහා මේ භික්ඛු පිරිසට තේරුම් ගන්න විග්‍රහ කළේ. නමුත් ඒකායන මාර්ගය හැටියට ඒ වෙලාවෙවත් විග්‍රහ කළේ නැහැ. මේක මහත්ඵල මහානිසංස තියෙන ක්‍රමයක් විතරයි කිව්වේ. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාම දැනගන්න ඕන මේ බුදුහාමුදුරුව නිර්දේශ කළේ අනුදැන වදාළේ ධ්‍යාන ලැබීම නෙමේ මගඵල ලැබීම. නමුත් පසු කාලයක මේක ආයිසරයක් වෙනස් කරගත්තා. අර උපනිෂද් ධර්මයට ගැළපෙන සේ බුද්ධඝෝසහාමුදුරුව විසුද්ධි මාර්ගයේ ලිව්වහම නැවත කායගත සතියේ සූත්‍රයේ තියෙන ක්‍රමය අර ඥාන පසුපස හඹා යන්නට ක්‍රමයක් මතු කරගත්තා. ඒක නිසා අද හැබැයි කායගත සති සූත්‍රයේ තියෙන මග පාර යමෙක් අනුගමනය කරනවා නම් අවුරුදු 7කින් නෙමේ මුළු ජීවිත කාලය තුලදිමත් ඔය හතරවෙනි ධ්‍යානයටවත් එන්න බෑ. ආවත් එන්නේ අනාර්ය ධ්‍යානයකට. ඒක නිසා මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන්නට ඒ ක්‍රමය අදට නොගැලපෙන නිසා බුදුහාමුදුරුව ඒක අනාගත ශාසනය පවත්වාගෙන යන්නට කිසිසේත්ම මේ කායගත සති සූත්‍රයේ තියෙන පාර පිළිවෙත අනුදැන වදාළේ නැහැ. එහෙම අනුදැන වදාළා නම් අර මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ කියපු කතාව මෙතන කියන්න ඕන. අයං ඒකායනෝ මග්ගෝ සත්තානං විසුද්ධිය. ඒක වෙන කොහේවත් කිසිම සූත්‍රයක බුදුහාමුදුරුවෝ කියලා. ඒක නිසා ඒ ඒ කාලයට අවස්ථාවට එදා අර ධ්‍යානලාභීන්ට ගැලපෙන විදිහට තමා බුදුහාමුදුරුව මේ ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා ඉද්ධිවිද ඥාන ලැබලා ත්‍රිවිද්‍යා ඥාන ලැබලා ප්‍රඥා විමුක්තියටපත් වෙන්නට මග කිව්වේ එදා.